දවසේ බස්නාහිර පලාතෙෙන් පිටත තියෙන සේලුම් ආර්ථික මධ්‍යස්ථාන අපි විවෘර්තෝ තැබුවා තොගවෙලෙනාම සඳහා. අද දවසේ බස්නාහිර පලාාත තුළ තිබෙන ආර්ථික මධ්‍යස්ථාන අපි විවෘර්තෝ තබනවා සේලුම ජංගම සේවාවන් වල යෙදෙන අයට අවශ්‍ය පලතුරුසාහ එලවලු මිලදී ගැනීම සඳහා. ඒ වගේ අධ්‍යවශ්‍ය සේවාවන් වල යේදී සිටින සිරු දෙනාටම මේ ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණ තමන්ට අවශ්‍යදේවල් මෙලදී ගැනීමට හැකියාව තියනෝ. සෑම වසරකම ජූනිමාසය මැයිමාසය ජූනි මාසය වෙනකොටමලගණන්වල යම් කිසි වැඩිවීමක් රටේ සිද්ධ වෙනෝ. එ නමුත් අපි ඉතාමත් පැහැදිලිබ කියන්න ඕනේ බස්නහයට පලාාතෙන් පිටට තැබෙන සියලුම් ආර්ථක මධ්‍යස්ථාන කැප්පිටිපොල නුවර, ඇබිිය ැබුත්තයකම දඹුල්ල වගේ ආර්ථික මධ්‍යස්ථානවල එලොවලුවල මලගනන් දරාගැනීමට නොහැකි තරම අසීමිත මිලක් වැඩිවෙලා විසිිවිසේත්ම නැහැ. ඒවගේම තමයි සාපේක්ෂව බස්නාහිර පලාත තුළ තියෙන ආර්ථික මධ්‍යස්ථාන වලත් එහෙම වැඩිවීමක් පෙනෙනෙ නෑ. නමුත් ජංගම වෙළදාමේ යෙදෙන රථවලදී මිලදී ගැනීම් කරන විට. ජනතාව පාරිභෝජනය සඳහා මිලදී ගැනීම් කටියුතු කරන විට මිල ගණන්වල වැඩිවීමක් පිළිබඳව අපිට නිතර දැනුන්දනවා. ඉතින් ඒ අනුව අපි ඊය දවසේ දරිද්‍රතා කමිටුව හරහා අපිතීරණයක් ගත්තා. සෑම ජංගම වෙළදාමේ යෙදෙන රථයකම, තමන්ගේ රතයේ මිලදී ගැනීමට තිබෙන එලවලු සහ පළතුරුවල මිලගණන් අනිවාර්යෙන්ම ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ ප්‍රදර්ශනය කිරීම තුළින් ජනතාව දැනුවත් වෙනවා. එවාගේම තොගදා තොග වෙලදා මේ මිලගණන් පිළිබඳව. සෑම මාධ්‍ය ආයතනයකටම අපි ආර්ථික මධ්‍යස්ථාන විවෘත්ත කරන දවස් දෙකේදී. ඒ සෑම මාධ්‍ය ආයතනයකටම අපි තොග මිලගණන් පිළිබඳවත්. දැනුවරන්න අල් ලාපොරොත්තු වෙන. තිය අපි ඉල්ලීමක් කරනවා ප්‍රවෘති හරහා රටේ ජනතාව තොග මීලගණම් පිළිබඳවත්. ඒවගේ සිල්ලර වෙළදාමේදෙන මිගනන් ජනතාව දනුවත් කරන්න කියලා. අපි මේ වෙනවිට ආර්ථික මධ්‍යස්ථාන දවස් තුනකට වතාවක් විවෘත කරන්න, දවස් තුනකට වතක් දවස් දෙකක් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අංශයෙන් අපිට අවසරය ලබල දීන තියනවා. ඉති ඒ අනුව තමයියාබි මේ කටයුතු කරන්නේ. මේ මාසයේ මේ සංචරණ සීම පැනවූ දවසේ සිට මේ ආකාරයට අපි තාමත් සාර්ථකව ආර්ථක මධ්‍යස්ථාන විෘතුව දැමින් කමින් කටයුතු කරගෙනාව. කිසිම ගැටලුවක් වුණේ නෑ. කිසි මොහොතකවත් එලවලු හෝ පළතුරු අතිරික්තියක් තිබුණනේමනෑ නමුත් ඇමිපිටිය වගේ ආර්ථික මධ්‍යස්ථානවල කෙසෙල් සහ පැපොල්. අතිරික්තියක් තිබුණ විකුණා ගැනීමට අපසුට ආයකට තිබුණ එ ඒසිියල්ල අපි රජයේ මැදිියහත් වෙලා දිස්්‍රීක් ලේකන්තුමන්ටලා හරහා මිලදී ගැනීම හරක් තින්මං හිතන්නේ මේ වෙනකොට කිසිම ගැටලුවක් නැතුව ඉ ඉතාමත් සාර්ථක වාර්ථික මධ්‍යස්ථාන ටික ක්‍රියාත්මක වෙනවා. ති අපි නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන්නේ නැහැ නමුත් ජනතාවට අවශ්‍ය එලවලු පලතුරු අධික මුදලට විීම අපිට ආරංචි වුණොත් නීතිය ක්‍රියාත්මක කරන්න පාරිභෝගික අධිකාරය හරහා එවගේම පොලිසිත් හරහා කරන්න අපිට සිද්ධ වෙනවා කියන එකත් කිව යුතුයි. අස්නාහිර පලාතෙන් පිටත තිබෙන කැප්පෙටිපොල නෝර එලිය ඇබිලිපිටිය තම්බුත්තේ ගම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන නැවත අපි ජූනිමාසය විසි දෙවිනිදා විවෘත කරනවා එවගේම හොළඹ සහ බස්නාහියට පලාාත ඇතුළත තියෙන සේලු මාර්ථික මධ්‍යස්ථාන, විසි තුන්වැනිදා විවෘත කිරීම සඳහත් අපිට දැනට අවසරය ලැිලතීරු.